ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් වන රොහාන් දළුවාත්ව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 77 වන වියේ පසු බවයි වාර්තා වෙන්නේ. 1941 වසරේ අම්බලන්ගොඩදී උපත ලබා ඇති රොහාන් දළුවාත්ව මහතා ධර්මපාල විද්‍යාලයෙන් හා ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ ඔහු බැඩ්මින්ටන්, ටෙනිස් හා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රකින්නකු වශයෙන්ද කටයුතු කර තිබීම විශේෂත්වය. 1961 අගෝස්තු 14 වෙනිදින ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියෙකු ලෙස දළුවත්ත මහතා ක්‍රෙඩෙක් නිලධාරියෙකු ලෙස පත්වෙනවා. ඔහු රාජකීය හමුදා අකඩමිය වන සඳුන්ස්ටන්හි එක්සත් රාජධානී හමුදා පුහුණුව ලබා ගත්තා. ඔහු බැඩ්මින්ටන්, මල්ල ක්‍රීඩා හා පැසිපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටයෙක් වුණා. 1996 මැයි මස පළවන දින ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාන්ත්‍රෝංග වෙතින් 14 වන යුද හමුදා පරිත්‍යාග ලෙස පත් කරනු ලැබුවා. 1998 දෙසැම්බර් 15 වන දින ඔහු හමුදා සේවයෙන් ඉවත් වුණා. ඊළාම් යුද්ධයේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව රිවිරැස මෙහෙයුමේදී දළුවත්ත අනදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබුවා. එසේම එම මෙහෙයුමේදී යාපනයේ ඔහුට අල්ලා ගන්නට හැකි වුණා. වර්ෂ 1979 සිට 1981 දක්වා කාලය තුළ ඔහු ගුවන් හමුදා කඳවුරේ කැඩට් පාසලේ ප්‍රධාන උපදේශක තනතුර දරුවා. ශ්‍රී ලංකා සන්නද්ධ බලකාය පළවෙනි රෙජිමේන්තුව අනදෙන නිලධාරියා, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාලේ අනදෙන නිලධාරී සම්බන්ධීකරණ නිලධාරී, මන්නාරම යුද හමුදා මූලස්ථානයේ අනදෙන නිලධාරී, අධ්‍යක්ෂක සැපයුම් හා ප්‍රවාහන, යුද හමුදා මූලස්ථානයේ සේනාධිනායක සහ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් ලෙස ඔහු විශාල සේවයක් හමුදා වෙනුවෙන් ඉටු කරනු ලැබුවා. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු ජෙනරාල් තනතුරට උසස් කරන ලද අතර අලුතෙන් පිහිටවන ලද ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානියා ලෙසත් 1999 සිට 2002 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසත් පත් කරනු ලැබුවා. 2002 සැප්තැම්බර් මාසයේදී ඔහු ඉල්සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරනු ලැබුවා. වීර තුංග විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණසූර පදක්කම, විශිෂ්ට සේවා විභූෂණීය සහ උත්තම සේවා පදක්කම් ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් හා සැරසිලි ගණනාවකින් ඔහු සම්මාන ලැබුවා. යුද හමුදාවෙන් විශ්‍රාමයාමෙන් පසුව 2002 සිට 2005 වසර දක්වා බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාධිපති වශයෙන් සේවය කරනු ලැබුවා. පසුව ඔහු ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ චාන්සලර්වරයා ලෙසත් කටයුතු කරනු ලැබුවා. 2018 අගෝස්තු 27 වන දින දළුමහත්ත මහතා මිය ගියා. ඔහු කොළඹ බොරැල්ල පොදු සුසාන භූමියේ පූර්ණ හෘද හමුදා ගෞරව සහිතව මියදන් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.